අයිබුවන් දුවේපුතේ ඔබ හතර්ශේණයේ අවුරුද්ධක්තිස්සේ ඉගනගෙන පරිසර විෂය විතරක්නෙමේ හැම විශයම හොඳින් හදාරලා ඉතාම සාර්ථකව විෂයකරුණු ඉගන ගෙන විභාගෙටත් මුහුණ දීල විභාගෙන් වැඩි ලකුණු අරගෙන හොඳට පේපර්සර්ට ලියලා දැන් ඔන්න පහසේනයට ඇවිල තියෙන්නේ පහසේනයේ පරිසර විශෂය මයි ඔබ මේ ඉගෙන ගන්න හදන්. පරිසර විෂයේ මාතෘකා දාසයක් එකයන්නේ පාඩම් දාසයක් තියෙන. මේ පාඩම් දාසයම අපි ඉගෙන ගන්න ඕන ඉතින් ක්‍රමාණුකූලව පියවරෙන් පියවරට ඉතාම රසවත්ත පාඩම් දාසය උගන්නන්න තමයි මොම සූදානම් වෙලා ඉන්න. අද මේ වෙලාවෙ මේ පාඩමෙන් අපි ඉගෙනගන්න හදන්නේ මුල් පාඩම වන අපේ යහපැවැත්ම පාඩම ගැන් අපේ යහපැවැත්ම පාඩමේ මුල්ම කොටස තමයි දැන් ඉගෙනගන්න යන්න අපේ යහපැවැත්ම කියන්නේ මොකක්ද අපි කියන්නේ කවද පුංචි ඔයාලා ගුරුවරු විදියට පාසලේ ගුරුවරු මම ඉළඟට ගෙදරන්නවා දෙමා අපපියෝ සහෝදර සහෝදරීියෝ ඒ විතරක් නෙවේ අසල්වාසියගින් නොනේද පාසලේ ගුරුවරුත් ඉන්න මේ සමාජය තවත් පිරිසක්කිඉන්න. මෙන මේ ඔක්කෝම එකතුනාම අපි නෙද අපි කියන්නේ අපේ ගෙදරාය විතරක් නෙමේ මෙ මුළු සමාජයම අපේ රටේම හැමෝම. ඉතින් මේ අපේ යහ පැවැත්ම ගැනයි මේ පාඩම කතා කරන්නේ. යහ පැවැත්ම කියන්නේ මොකක්ද අපි ජීවත් වෙනකොට කිසිදු කරදරයක් නැතිව. හොඳින් හොඳ මානසික ශක්තියක්තියාගෙන හොඳ මනසකින් ඒ වගේම අපේ ශරීරය නිරෝගීව ලෙඩදුක් නැතිව ඒ කියන්නේ නිරෝගීව කියන්නේ ලෙඩදුක් හැදෙනෙ නැතිව පවත්වාගෙන යනඒ එක තමයි අපේ යහපවැත්ම කියන්න අපේ යහපවැත්ේ ප්‍රධාන අගකීපයක් තියනො ඒකෙන් පලවෙනි එක තමයි මානසිකව නිරෝගී ශක්තිමත් කෙනෙක්වෙන එක ඊළඟට ී නිරෝගීව පවත්වාගෙන යනේ එක මෙනිම ශරීරය සහ මනස. ඊළඟට තවත් පැත්තක්තිය නො සමාජය ජීවිතයක් තිය න. අපි සමාජ ජීවත්වෙනකොට සමාජයේ යහ ගුණදම් හොඳ ගුණධර්මතියන සමාජයේ තියෙනවා. හොඳ ගුණධර්ම සම් හොඳ යැයි සම්මත ගුණධර්ම මෙනි ගුණධර්ම ආරක්‍ෂා කරමින් යහපත් සමාජයක් විදියට නිරෝගී සිරුරක් ඊළඟට නිරෝගී මනසක් එක්ක සමාජය හොඳින් ජීවත්වෙන ලැබෙන එක තමයි අපේ යහපැවැත්ම කියලා කියල්. අපේ යහපැවැත්ම ගැන කියවෙන ලංකාවෙතියන ඉතාම ලස්සන ගීතයක් වෙත යොමුවෙන්න හදන්නේ මේ ගීතයට අපි සවන්දිීලයින් උොඳ හොඳල්ලමයින්න අපිවාගේ මීමවබිම ඉපති ඉන්නේ හොඳ හොඳලමයින් අපිවාගේ මීමව්බිම ඉපතිී ඉන්නින් අත් පොඩිසිික එකමුතු කරලා තකිින්ුවෆී සිරිලක්කම්මා තකිමුව අපි සිරිලක් අම්මා තැකිමුව අපි සීලක්කම්මා ට සවන්දන්නන්නේ මේ ගීතය ගැන ටිකක් අපි කතා කරමු. හොඳ හොඳ ළමයින් අපි වගේ කවුද අපි ඔයාල නේද. ඔයාල වගේ හොඳ මයි. කොහොමද ළමේ හොඳවෙන්නේ ළමේ හොඳවෙන්නේ හොඳ වෙන්නේ හොඳ ගුණධර්ම නිසා නේද. ඔයාලා හරිම ලස්සනයින මල් වගේන මේ මල් වගේ ළමයි? මල්වල සුවඳ තියනෝ වගේ හොඳ ගුණධර්ම තියන ඕන හොඳ හොඳ ළමයින් කියන්නේ හොඳ ගුණධර්ම තියෙන හොඳට හැදුණු හොඳ ළමයි ගැන්. මේ මව්බිම ඉපදී ඉන්නේ මව්බිම කියන්නේ අපේ උපන් අපේ උපන් රට තමයි ශ්‍රී ලංකාව මේ මවබිමේ අපි ඉපෙදිල ඉන්නවා අත් පොඩි ටික එක මුතු කරලා රකිමු අපේ සිරිලක් අම්මා ක් අම්මා කියන්නේ අපි ඉපදනු මේේ රට අපේ අම්ම වගේ නේද අපේ අම්ම වගේ අම්මට කොච්චරාපි ආදරේද ඒ ආදරේ වගේම අපි අපේ රටට ආදරේ වෙන්න ඕන එහෙම නේද. ආදරී නේදවයාලා අපේ රටද ඕව අපි අපේ රටට ගොඩක් ආදරේ. අත් පොඩිටික එකමුතු කරලා කියලා කියන්නේ අපි සමගි වෙලා කියන එක. දැන් ළමයිවිදියට ඔයාලා දැන් කවදහරි ලොකු මිනිස්සුනාම වැඩි හිටිය වනාම ඔයි කට්ටිය ඔයාලා ගොඩක් සමගියෙන් එකට බැඳිලා. එකමුතු වෙලා රටේ විවිධ රැකියාවන් විවිධ කටයුතු සමාජයට වැදගත්වෙන යහපත් දේවල් එකට එකතු වෙලා කරෝතින් අපේ රට එන්න එන්න දියුණුවෙලා ඉතාම සාර්ථක රටක් බවට පත්වෙනවා අපේ රට ඉතිං අත්පොඩිටික එක මුතු කරලා අපේ රට රකිනවා කියන්නේ අපි සමගි වෙලා සමගිදාමයෙන් බැඳිලා අපේ රට වෙනුවෙන් කටයුතු කරනවා කියන එක. ඉති ඔයාට අපේ රට රකින්න නම් කරන්න පුළුවන් එක දෙයක්තියෙන. ඔයාට මොකක්ද කරන්න පුළුවන්. අනාගතයේ අපේ රට බාරගන්න ඉන්න පිරිස වැඩිකාලයක් නොගිහින් අපි වයසට අද්දී නද ඔයාල තමයි මේ රට බාරගන්න ඉන් ඒ මේ රට පාලනය කරන්න මේ රටේ විවිධ රැකියාවන් කරන්න තනතුරු දරන්න මේ හැමදේටම ඉදිරිපත්වෙන්නේ පුංචි ළමයි වගේ හිටයට ඔයාල තමයි හෙට දවසේ. ඉතින් ඔයාල ඒ වගකීම බාරගන්න නං හොඳට ඉගෙනගන්න ඕන්. හොඳට ඉගෙනගන්න ඕන හොඳට ඉගෙනගන්න නං හැමදාම ඉස්කෝලය යන්න ඕන නේද පන්ති යන්න ඕන මේ වගේ පාඩම්වලට සවන් දෙන්න ඕන ඒ අභ්‍යස කරන්න ඕන ආසාවෙන් උද්‍යයෝගෙන් උනන්දුවෙන් මේ ඉගනීම් කටයුතුවල නිරත වනෝතින් තමයි ඔයාට සාර්ථකව ඉගෙනගන්න ලැබෙන්. හොඳට ඉගෙනගන්න එක අනාගතේ රට බාරගන්න ඉන්න ඔයාලගේ යුතුකම එහෙනම් දැනට කරන්න තියෙන්නේ ඉස්කෝලෙ මේ අපි උගන්නන හැම විෂයකරුණක්ම ඉතාම සාර්ථකව ඉගෙනගන්න එක කොහොමටත් පරිසරය විෂය කියන්නේ අපේ ජීවිතයට ගොඩාක්ම අතිශයෙන් වැදගත්වෙන විෂයක් ශිෂත විභාගට විතරක්ම නෙමේ අපේ ජීවිතේ මැරෙනකම් අපි අපි කවදහරි අපේ ජීවිතය අවසන් වෙනකම්ම වයසට යනකම්ම අපි වැඩි හිටියෝ වෙනකම්ම නේද. අපි තරුණ වෙනම් ඊළඟට වැඩි හිටියෝ ඉඩ පස්සේ වයසක සියලාච්චිලා වෙනකම්ම මේ අපි ලබාගන්න පරිසර දැනුම අප ජීවිතයට වැඩගත්තෙන. මට විතරක් නෙමේ මගේ සේවයක් ලබන මගේ ගෙදර මගෙන් ඉගෙනගන්න කවදහරි.ඒ හැමෝටම, ලබපු පරිසර දැනුම ඉතාමත් වැදගත්ත. හොරකම් මැරකම් නැතිවලොේ හිටියොත් හොඳ නම අපට ලැබෙනවා කියන එකයි ඊළඟ ගේ පදෙන් කියන්න. හොරකම් මැරකම් නැතිවලොවේ සිටියොත් හොඳනම නිතර ලැබේ. හොරකම් කරන එක හොඳ නෑ කියලයි මේකෙන් කියන්න දැන් බෞද්ධාගමේ න්සසිල්වල හොරකම් කරන්න එපා කිය කියනෝ. ඉතින් වෙනත් ආගම්වලත් හැමාගමකම හැමශාස්ත්‍රුවරයෙක්ම උගන්නවන්නේ හොරකම් කරන්න එපා කියල. ඉළඟට මේකක් කියනෝ මැරකම් කියලත් වචනය. මොකදද මේ මැරකම් කියන් මැරකම් කියල කියන්නේ බලහත්කාරෙන් තවකෙනෙක්ගෙ දෙයක් ගන්න එක. බලහත්කාරයෙන් කාගෙහරි දෙයක් ගන්න අප සූදානම් වෙනවනම් බලහත්කාරෙන් අනුන්ග දෙයක් ගන්න අපි පෙළඹෙනවනම් ඒක තමයි කියන්නේ මැරකම්. දැන් හොරකම් කරන්නත් හොඳනෑ. එක අන අනුන්ගෙ දෙයක් ඒකෙනම් නොදැන රහසින් ගන්න හොඳනෑ. ඊළඟට බලෙන් ගන්නත් හොඳනෑ. ඒ දෙකම මේකෙන් කියවන. එතකොට ඇයි පුතේ දුවේ අපි හොරකම් කරන්න හොඳනෑ කියන්. හොරකං කරාම හොරකං කරාම, අපිට අපේ නම නරක් වෙනවා. ඒ අපේ න අපි නමක් දිනාගෙන තියෙනවනේ මොකදද මෙන්න මේ ළමයක් මෙන්න මේ කෙනා හරි හොඳ කෙනෙක් කියලා අපි හොඳ නමක් දිනාගෙන තියෙනවා. එටකොට ඒ නමට කැලලක් ඇති වෙන. ඔයා එක දවසක් හරි ඉස්කෝල දිහරි ගමේ දිහරි කොහේදිහරිහොරකමක් වැරදි වැඩක් කරෝතිං ඔයා නරකළමයෙක් කියලා ප්‍රසිද්ධ වෙන එකෙනා අතරේ කටකතාව පැතිරෙන ආරංචයේ යනවා මෙන්න මෙයානම් හොරකංකරණයෙක් කෙනෙ එතකොට ඒ නරක නම අපට හදාගන්න පුළුවන්ද ලේසිය ගොඩාකල් ය ගොඩාකල් යන ඒ අයට ජීවිතයට මතකයින්නේෙ ඔයාර කරපු නරක වැඩි නේද. දැන් පුංචිකාලේ පොඩි වැරද්දක් කරන්න එක සමාව ලැබෙනු හැබැයි. මේ දිගින් දිගටම මෙහෙම නරක වැඩ හොරගම් කරන්න ගියෝතින් සමාවක් ලැබෙන්නේ නෑ. එහෙනම් හොරකම් නරක වැඩ අපි නොකරීම්. වැරදිකලෝතින් පවසිදුවේ වැරදිකලෝතින් පවසිදුුවෙනවලු. බුද්ධාගමට අනුව පිං පව් කියල දෙ එකක් තියෙනොන පින් කියල කියන්නේ හොඳ දේවත්. හිත හොඳ වෙන සතුට ගෙන දෙන හොඳ දේවල් තමයි පින් ඒවකරාම හොඳ ප්‍රතිඵලයක් අපට ලැබෙනු හැබැයි නරකදේවල් කාග හරි තමන්ගේ හරි අනුන්ගේ හරි හිත නරක්වෙන නරකදේවල් වැරදි වැඩ කරාම පවු සිදුවෙන ආගමට අනුව පව් වෙනත් පැත්තකින් බලුවො ඒවා සමාජය පිළිගන්නේ නැති වැරදි වැඩ කරාම සමාජි හැමෝගෙන්ම අප්‍රසාධයක් ලැබෙනු කිසිම කෙනෙක් වැඩවලට පව් වැඩවලට වැරදි වැඩවලට කැමතින ඒ නිසා අපි ඒකෙන් වැලකෙන්න්න ඕන කියන පණිවිඩේ තමයි මේ ගීතෙන්ද සමාවනම් කිසිදිනක නැති දැ මේ වැරදිවැ හොරකම් මැරකම් කරාම අපට සමාවක් ලැබෙන්න්නේන නීතියෙන් සමාව ලැබෙන්න්න පුළුවන් අහුනේ නැත්තා හැබැයි අපේ හදවත අපි දන්නෝ වැරැද්දක් කරා කියල එහෙම වැරද්දක්කරා කියල මගේ හදවත දන්නවනං මම නිතරම ඒ කාරණාව මට මතක් වෙන මං මේ වැදි වැඩේ කරානේද කියලා එහෙම හිත හිත ඉන්නකොට මගේ හිතට දුකක් කනගාටුවක් ඇති වෙන ඒ නිසා හදවතින් තමන්ගේ හිතෙන් හර්ධ සාක්ෂය කියල එකට කියන්න. ඒකින් සමාවක් ලැබෙන්නේ නෑ. ඊළඟට සමාජයනූ තැත්තටම සමාවක් ලැබෙන්නේ නෑ සමාජයාය මෙයාහොරෙක් කියලා කතාව ගියෝතින් දැනගත්තති නෑනෑ දැන් හොඳයි කියලා කියන්න ගොඩාක් කල් යනු. නේද කල් ගිහිල්ලත් කියනෝ මේ මෙයා ඉස්සර මෙහෙම හොරකං කරා වැදි වැඩ කරා කියලා කියන. එහනම් සමාජයෙන් සමාවක් ලැබෙන්නේ නෑ හැබැයි. නීතියෙන් සමාවක් ලැබෙන්න්න පුළුව. ඒ වුනාට නීතියටත් වඩා බරපතලයි තමන්ගේ සිත සහ සමාජයේ. පොඩිළමයින් ට දෙවියන්ගේ පොඩිළමයින් හට දෙවියන්ගේ ආසිරිවාදයමයි ඕනේ. බලන්නක පොඩිළමයින් හට දෙවියන්ගේ ආශිර්වාදය ඕනෙ. ඕනද ඕනනෙ. බෞද්ධ දෙවිවරු ඉන්න බුද්ධාගමේ දෙවිවරු ගැන අපි විශ්වාස කරනු. ඉළඟට අන්‍ය ආගම්වල කතෝලික ආගම, හින්දුආගම ඉස්ලාම් ආගම ඒ හැම ආගමකම දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනු. දෙවියෝ ආශීර්වාද කරන්නේ කාටද කාටද දෙවියෝ ආශීර්වාද කරන්නේ දුවේ පුතේ හොඳයට හොඳ වැඩ කරන යහපත් ගතිගුණ තියෙන හොඳ අයට තමයි ආශිර්වාද කරන්න. දැන් අපි මෙහෙමහිතමුකු ශිෂාත විභාගෙ ලියන්න සූදානං වෙච්ච අපි විභාගයට කිිට්ටු වෙලා අපි යනවා දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්. සමහරු පූජාවල් කරනවා සමහරු දෙවියන්ට යාඥා කරනවා මේ මොනෝහරි කරලා අපි බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදය අපට හොඳින් විභාග ලියලා කරදරයක් නැතුව. ශිෂතිව භාගි ලියල හොඳ ලකුණක් ඉහළ ලකුණක් ගන්න මට දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙන්න කියල්. ජීවිතයටත් ඒ ආශිර්වාදය වැදගත් අපි ඉගනගෙන සාර්ථක වෙලා ලෙඩදුක් නැතුව කරදර නැතුව ජීවිතේ ඉසරහට යන්න නං අපිට දෙවියන්ගේ ආශිර්වාදය අවශ්‍යයි ඒ තමයි ආගමික විශ්වාසය. ඉතින් ඒ ආශිර්වාදය ලබා දෙන්නේ නෑපුතේ දෙවියෝ නරකායට නරක වැඩකරණයට නෙද හොරකම් කරනයට මැරකම් කරණයට වැරදි වැඩකරණයට දෙවියෝ ආශිර්වාදය ලබා දෙන්නේෙ නෑ එහෙෙනම් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න නං අපි හොඳ ළමයි විදිට හොඳවෙලා ඉන්න ඕනෙ අත්පොඩි ටික එක මුතු කරලා රකිමු අපේ සිරී ලක්කම්ම පොඩිටික එක මුතු කරලා කියන්නේ සමගි වෙලා සිරීලක් අම්මව රකිින් එකැන මේ අපේ ශ්‍රී ලංකාව ඔයා දැම්ම සූදානම් වෙලා හොඳට ඉගෙනගෙන හොඳළමයි වෙලා වැඩිහිටිය වුනාට පස්සේ මේ ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්න දියුණු කරන්න කියන පනිවිඩිය තමයි මේ ගීතයෙන් දෙෙන් අම්මාගේ කරුණාව සනේ වීරිය දහිරිය පියතුමගේ අම්මාගේ සෙනහස කරුණාවයි පියාගේ තාත් අගේ දෛරයවන්ත කමයි. අම්ම කියන්නේ හරියට හඳ වගේ. හඳයෙන් මොකක්ද ලැබෙන්නේ සිසි ලස සෞම්ය ගුණය අප හඳට හරිමසයි. ඒ වගේම පුතේ අපි අපේ අම්මටත් හරිම ආදරේ නද මේ ලෝකයේ ඔයා වැඩියම ආදරය කරන්නේ කාටද. වැඩියෙන්ම කැමතිකාටද. ඔයා කියාව අපේ අම්මට කියල නේද. ඉතින් අම්මගෙන් ලැබෙන මේ සෞම්ය ගුණේ. අම්මගෙන් ලැබෙන මේ සෞම්ය ගුණය අපේ ජීවිත සරුකරවනු අපි සාර්ථක පුද්ගලයන් විදිහට අපිට හැදෙන්න්න වැඩෙන්න ඉගනගන්න කටයුතු කරන්න අවශ්‍ය පසුබිම ලබා දෙන්න ගෙදර අම්මගෙන් අම්ම? කරුණාවන්තයි ආදරේ උතුරායන සෙනෙහසින් තමයි අම්ම කටයුතු කරන්න ඉතින් අම්මගේ සෙනහස අපි දියුණුවට පත් කරනවා සාර්ථකත්වයට පත් කරනවා. ඉතින් එහෙම අම්ම කෙනෙක්ගේ සෙනහසත් ලබන්න අපි ගොඩක් වාසනාවන්තයි. ඒවගේම පියතුමා ගැන කතා කරනු තාත්තා ගැන තාත්තගේ දහිරියවන්තකම තාත්ත හරියට නිකං හිරුුවගේ ටිකක් ක් සැරයි නේද ටිකක් තද ගතිගුණතියෙන. හැබැයි ඒ වනාට ඉරනිසා මුලු ලෝකෙම පැවැත්ම තහවුරු වෙනවා න ස්ොබාදහම ගස්වැල් වැැවෙන්නේ වැස්ස වැටෙන්න්නේ මේ සියලුම චක්‍ර ක්‍රියත්මක වෙන්නේ හිරු නිසා. ඒ වගේ තමයි අපේ තාත්තා අපේ ගෙදර අපිට කන්න බොන්න අඳන්න පලදින්න ඉරඟට ලෙඩවුනාම බෙහෙත් ගන්න ගෙදරති මේ බෞතික පරිසරය දියුණු කරන්න අපිට ඉගෙන ගන්නා අවශ්‍ය මුදල් මේ සියල්ල අපට සපේ හා දෙන්න කවුද අපේ තාත්තා. අපේ තාත්තා ඒකට මහා විශාල වෙහෙස මහන්සියක් ගන්න වෙහිසක් ගන්න. උදේ පාන්දර ගෙදරින් ගිහිල්ල රෑවෙනකම්ම ප්‍රැකියාවේ නියුතු වෙලා දහඩිය හෙලලා මහන්සි වෙලා වැඩ කරනු. එහෙම කරන්නේ අපි වෙනුවෙන් කියලා ඔයා තේරුම් ගන්න ඕන. අහිනන් තාත්තා අම්ම තරං ඔයාව වඩාගෙන ළඟට කරගෙන හැම වෙලාවෙම ලඟින් ඉඳගෙන ඔයාගේ වැඩ කරල දුන්නේ නැතිවුනාට තාත්තගේ ශක්තිය තමයි ගෙදරට ශක්තිය වෙන්නේ. නේද තාත්තා තාත්තට තියෙනවා ලොකු පෞරුෂයක් තාත්තා කෞද සමාජ මිනිස්සු ඔයාගේ තාත්තව හඳුන්වන. මහත්තය අරසර් අර අයියා අ මුදලා එහ මොකක් හරි තාත්තව හඳුන්වනවනේ යම් නමකි එතකොට ඔයා තනියෙන් පාර යනකොටත් කවුරු හරි ඔයාට නරක දෙයක් කරන්න ලං වුණොත් සමාජි මිනිස්සු කියනව අන්නර අරකෙනාගේ පුතාදුව තමයි අර යන්නේ කියලා ඒ අය කියනකොට ඒ අයට බෑ ඔයාට නරකක් කරන්න තාත්තගේ පෞරුෂය තාත්තගේ සමාජ තත්ත්වය අපේ පුංචි පැටවුන්ට වැදදත්වෙන. ඉතිං තාත්තගේ දෛර්රය සහ අම්මගේ සෙනෙහෙ කරුණා ගුණය අපිව සාර්ථක කරන්න දියුණු කරන්න හේතුවෙනවා කියන එක තමයි මෙගී පදෙන් කිව්. මේහැම ලැබුණත් එකවාගේ මුළු ලෝකය ඒ අතට අපේ මේහැම ලැබුණොත් එකවාගේ මුලු ලෝකය ඒ අතට අපි මොකක්ද මේ කියන් අම්මගේ කරුණාවයි සෙන හසයි ඒ වගේම තාත් අගේ දෛරියවන්තකමයි කියන දෙකත් අපිට ගෙදර පරිසරයෙන් ලැබුණොත් අපි සාර්ථක වෙන අපි හොඳට ඉගනගන්නවා අපි හොඳ පෞරුෂයක් තියෙන හොඳ ළමයි විදියට ජීවත්වෙන් ඉගෙනගන්නවා එහෙම ඉගන ගනිපු ළමයි කවදාවත් අසාර්ථක වෙන්නේ න එහෙම අය තමයි ලංකාවෙ ලෝකෙ ඉහළම තනතුරුවලට යන් පාලකයෝ බවට පත්වෙන් එහෙම නැත්තන් වැදගත්ම තනතුරු රැකියාවලට යන්නේ ඒ වගේ අය ඒ වගේ හොඳ දෙමාවපියන්ගේ හොඳ පරිසරයක හැදනු වැඩුණු දරූ එහෙනම් ඔයාලට ඒ පරිසරය ජෙදර තියනවා කියල හිතාගන්න පුංචි පුංචි අඩුපාඩුකම් තියන්න පුලුවන්. එවුනාට බොහෝ දෙනාට සමස්තයක් විදිහට ඒ අම්මගේතාත්තගේ රැකවරණය ආදරයත් එක්ක ඒ පරිසරය තියරු. යම්යම් අඩුපාඩුකම් විවල්දොරුවල්ලට තියන්න පුළුවන්. මේ කාලෙ කොහොමත් එහෙම තියෙන. එහෙමුණා කියල ඔය ඒට කනගාටු වෙන්න දුක්වෙන්න ඕන්නන්නෑ. අම්මයි තාත්තයි පුළුවුවන් විදියට ඒ අයට පුළුවන් විදිහට ඔයාට ආදරය කරුණාව සෙනහස සපයනෝ ඒ වගේම තාත්තාගේ දහිරියවන්තකමෙන් ලැබෙන දෙයක් ගෙදරට අපේ සාර්ථකත්වයට ලැබෙනෝ ඊළඟට පුතේ අපිට කවදහරි මේ සමාජයේ ඉහල තනතුරක් දරාගෙන ඉහල තත්ත්වයක වැජබිලා මේ සමාජය පාලනය කරන්න සමාජයට සේවයක් කරන්න හැකියාව ලැබෙනවා මේ වගේ පරිසරයක් ලැබුණොතින් කියන එකයි ඒගීන්කන්නෙන් කියන්න පොඩි අයමයි ලොකු අයවන්නේ කෝපයහින්දයි පොඩිවෙන්නේ සිත තුළවෛරය නැති කරලා ඉන්න ඕනෙ හොඳ ළමයි වගේ පොඩිය අයමයි ලොකු අයවන්න ඔයාලා තමයි කවදහරි ලොකු මිනිස්සු බවට වැඩි හිටියෝ බවට පත්වෙන්. එහෙම නේද මමත් පුංචිළමයෙක් වෙලා හිටියක් දැගුරුවරයෙක් වෙලා වැඩි හිටියෙක් විදිට මේ සමාජීන්න. ඔයත් කවදහරි මේ මටත් වඩා ගොඩා උසස් රැකියවල්වල උසස් තනතුරුවල උසස් තත්ත්වයන්ට පත්වෙන්න කියලා මම ආශිර්වාද කරන. ඉතින්. කවදහරි එහෙම වෙනවා කවදහරි එහෙම වෙනවා. පොඩි අයමයි ලොකු අය වන්නේ කෝපය හින්දයි පොඩිවෙන්නේ මේක තවත් පැත්තක් තියෙනවා මොකක් දන්නවද. පුංචි අය ලොකු අය වැඩිහිටියෝ වෙනවා කියන තේරුමට අමතරව තවත් තේරුමක් මම කියන්න. දැන් ඔයා ලොකු සමාජ තත්වයක් නැති ලොකු ආර්ථිකයක් නැති දුප්පත් ගෙදරක අසරණ ළමය කියලා හිතන් හැබැයි. ඔයා මේකට දුක්වෙන්න ඕනද අපිට සල්ලි නෑ අපට හොඳ ගෙයක් නෑ අපට හොඳ හොඳ වාහන නෑ අප අපිට අඳින්න පලදින්න නෑ අපට කන්න බොන්නත් අඩුපාඩු තියෙනවා කියලා අපි දුක්වෙන්න ඕනද අ . එහෙම දුක්වෙන්න ඕන්න. ලැබෙන දේ අනුව හිත සනසාගෙන අපි ඉගෙනගම්. ප්‍රධාන අරමුණමොකක්ද හොඳ ළමයෙක් වෙලා ඉගෙන ගනිි එක. ඉගෙන ගත්ොතින් දැන් අපි පොඩි අයන නේද දුප්පත් කියන්නේ පොඩි අය අසරණය අපි පොඩිමිනිස්සු හැබැයි මේ පොඩිමිනිස්සු නේදතවදහරි ඉගන ගෙන ඉතා ඉහල සමාජ තත්වයකට යන්නේ දොකුමිනිස්සු බවට පත්වෙෙන්නේ පොඩිමිනිසු නේද පොඩි අයමයි ලොකු අයවන්නේ එහෙනම් ඔයා දුප්පත්නම් ඔයාගේ ගෙදර අඩුපාඩුකම්තියනවනන් දෙමාපියෝ අසරන නම් උසස් රැකියාවල් කරන්න ඇත්තං ආර්ථිකපහුස්සා තියෙනවනම් ගෙවල් දරවාල් යනවාහන වල අඩු පාඩු තියෙනවනන් ඔයා හිතාගන්න ඕන මොකක්ද මම හොඳට ඉගෙනගෙන උසස් රැකියාවක් කරලා ලොකු ධනයක් උපයලා හොඳ කෙනෙක් විදියට සමාජීහලට යනවා කියන එක එහෙම ගියොත් දුවේපුතේ ඔයාගේ අම්මටයි තාත්තටයි කවද හර ලොකූ සැනසිල්ලක් ලැබේලි එහෙම නේද. සිත තුළ වෛරය නැති කරලා ඉන්න ඕනෙ හොඳ ළමයි වගේ හිතේ තරහක් මොනම දේකටවත් තියාගන්න එපා හිතේ තරහා තියාගත්තම කාටද නරක අපිටමයි අපි ශාරීරිකව මානසිකව ලෙඩ්ඩු බවට පත්වමු පෛ්දිවරු කියනවා මානසිකවත් අපි ලෙඩවෙන කවරුහරයෙක්ක තරහක් හිතේ තියාගෙන කවුරුහරියෙක්ක තරහක් හිතේ තියාගෙන අපි අපි හිතුම් පාරයනවා කියලා. පාරයනකොට අර වෛරය හිතේ තියෙන නිසා සමහර වෙලාවට අපිට පාරයනවා කියලා අමතක වෙලා වාහනයක හැපෙන්න්න පුුවන් ඒ වගේ අනතුරු වෙන්න පුළුවන් වැටෙන්න්න පුළුවම් හැපෙන්න්න පුළුවන්. නේද අපි කරන වැඩෙන් අප ට අනතුරුවක් වෙන්න පුළුව අප පිහකින් කපකප ඉන්නකොට අ සිතේ වෛරය මතු වනොත්. අත කැපෙන්න්න පුළුව කල්පනාව වෙන පැත්තකට ගිහිල්ල. එහෙනම්. කවුරුවත් එක තරහ වෙලා වැඩක් නෑ. කවුරුවත් එක තරහ වෙන්න එපා. හිතේ සතුට තියාගන්න වෛරය තියාගන්න එපා. දිගල් හිතේ තියාගෙනඉන්න තරහනේ වෛරය ගයන් එහෙම වෛර හිතන්න එපා. වෛරය තියාගන්න එපා. අපේ ශරීරයත් ලෙඩවෙන්න පුළුවන් හිත අපේ මනසත් ලෙඩවෙන්න පුළුවන් එහෙම ලෙඩව නොත්දුවේපුතේ අපේ වැඩ පාඩුවෙනවා අපි අපි ඉගනගන්න එක පාඩුවම අපි හොඳට ඉගෙනගන්න ඕනනේ අපේ වැඩ කටයුතුවලට විශාල අලාභහානිි වෙන්න පුළුවන් ැන් පන්තියේ ඉගෙන ගන්න වෙලාවේ කවරුහරික්ක තරහැෙන් හිටියොත් මොකද වෙන්නේ ඉගෙනගන්න දේ ඉගෙන ගන්න බැරිවෙන. අපට ඇහෙන්නෑ අපට මතක හිටින්නේෑ. අපට පන්තිය ඉන්න බැරිවෙන. සමහර වෙලාට දාඩියදාන. නොසන්සුම් වෙන. බලාගෙනඉන්න හිතෙන්න්නේෑ ගුරුවරයව ගන්නදේ. හිතේ තරහක් වෛරයක් තිබුණු. එහනම් තරහා වෛරය තිබුණම ඒ හිතේ තියෙනෙක් කෙනාගමයි එයාටමයි නරකක් වෙන් එහෙෙනම්ඒ හොඳට තේරුන් අරන් කවුරුවත් එක තරහ වෙන්නේ වෛරවෙන්නේ නැතුව හිත හොඳින් සැහැල්ලුවෙන් හිනා වෙලා සතුටෙන් හැමදේට මුහුණ දෙම්. අත් පොඩිටික එක මුතු කරලා රකිමු අපේ සිරිලක් අම්ම මේ ගීතයෙන් කිව්ව අපේ හිත හදාගෙන් අපි හිත සතුටෙන් තියාගෙන් එක මුතුකමෙන් කවරුවත් එක්ක තරහාවෙන් ඇැතුව අම්මගේ තාත්තගේ සෙනහස ආදරය ලබමින් තාත්තගේ දහිරියවන්ත ගම ගැන තාත්ට ආදරය වෙලා ඉවතේරුම් අරගෙන හොඳ පවුලක් ැටියට හොඳ ගෙදරක් හැටියට ජීවත් වෙලා හිටියොත් ඔයාට හොඳ ටිගෙන ගන්න පුළුවන් වේ ඉගනගත්තු ළමයා කවදහරි සාර්ථක වෙලා ඉතා ඉහල සමාජ තත්ත්වයකට යන්න ලැබේවි කියන එක තමයි මේ ගීතයෙන් කියවෙන්නේ අපි ඊළඟට බලමු ගීතයෙන් කියවෙන හොඳ පුරුදු යහ පුරුදු මොනවාද කියලා ලවෙෙන එක තමයි හොරකම් කිරීමට නොසි හොරකම් කිරීමට නොසිතීම දැන් අපි ලොකු විස්තරයක් කරා ඒ ගැන හොරකම් කරන එක නරක දෙයක් කියන එක මේ ගීතය පුරාම කියවුුණා ඒක විස්තර් ඒ ගැන විස්තර් ගොඩා මම සාකච්ඡා කරා හොඳ වැඩ හොඳ වැඩ කිරීම තමයි අංක දෙක හොඳ වැඩ කිරීම කියන එක ගැන මේ ගීතය පුරාවටම නැවත නැවතත් සාකච්ඡා වනා හොඳ වැඩ කරන එක හොඳ පුරුද්දක්. වැරදි පව් වැඩ නොකිරීම වැරදි පවු් වැඩ නොකිරීම පව් කියල කියන්නේ වැරදි වැ නරක වැඩ නොකර ඉන්න එක හොඳ උතුම් මිඩිස් ගුණාංගයක් ඒක පුංචි ළමයි විදියට අපි තුළ ඇතිකර ගත යුතුමයි නර්ක වැඩ නොකර ඉන්න එක. කෝප නොගෙන ක්‍රියා කිරීම කෝප නොගෙන කියලා කියන්නේ තරහ ගන්න නැතුව. තරහවෙෙන් නඇතුව ඉන්න එක. ඒක අත්තිශයෙන් වැදගත් අපේ මානසිකත්වයට සහ ශරීර සෞකයට ඊළඟට සමාජ තත්වයටත් වැදගත් අපිට තරහ යන් නැත්තං දේ පුතේ අපිට හැමෝම කැමති සමාජ හැමෝම අපිත් එක්ක ඉන්න ඉළඟට අපිට සම්බන්ධ නැති අපි දිහා බලන හැමෝම කැමති තරහා යන්න නැති. හිනාවෙලා ඉන්න සතුටෙන් ඉන්න හොඳ කෙනෙකුට එහෙමයට තමයි අපි හැමෝ මාස වෙන්න. එහෙනම් කෝප නොගෙන ක්‍රියාකිරීම කියන කාරණය ඉතාම වැදග. ඊළඟට වෛර නොකිරීම මොකද මේ වෛරය කියන්නේ කෝපය කියන්න එක, අපිදන්නවා. එවෙලට තරහ යනවා කියන එක. තරහ එනවා කියන එක. මේ තරහට වඩා වෛරය කියන එක දිගුකාලීන එක. ඒක ඇන්නේ. තරහා හිතේ තියන් ඉන්නවා කියන එක. හිතේ තියන් ඉන්න හිතේ තියාගෙන ඉන්නවා කියන එක. තරහ හිතේ තියාගෙන දිගුගලක් ඉන්න එක. ඉතාමත් බයානකයි තමන්ට මානසිකව රෝගී තත්ව යන්න ොදාක් වෙන්න පුළුවන් ඊළඟට. ශරීරයේ විවිධ ලෙඩරෝගවලට පාත්‍රවෙන්න පුළුවන් අපට ලෙඩ හැදන්න පුළුවන් වෛරයේ හිතේතියාගෙන හිටිය. එහෙනම් වෛරයේ හිතේතියාගන්න නැතුව තරහ හිතේතියාගන්නෙන් නැතුව අපි හිනා වෙලා සතුට එ හැමෝමක යාළු කමගිම් දැන් ඔයාට මතකද ජාතික කොඩියේ බෝපත් හතරක් තියෙනවනේ ඒ බෝපත් හතරෙන් එකක් තමයි මෛත්‍රය කිය එක. මෛත්‍රිය කියලා කියන්නේ යාලුකම මිතුරුකම කවුරුුවත් එක්ක තරහා නොවන ගතිය. ඉතින් ඒක හින්දුආගමෙත් බෞද්ධාගමෙත් තුඋගන්න ඉගැන්වීමක් අනිතා ගම්බලත් අනිත් අයට ප්‍රේම කරන්න කියලා ක්‍රිස්තිානියාගම්බල උගන්න නවා අනි නද. කතෝලික ආගමේ ක්‍රස්තියානියාගමය උගන්නනවා අසල් වැසියන්ට ක ඒනේ අපේ අයට අපි අවට ඉන්න අයට ආදරෙන් හිතවත්කමෙන් යාලුකමෙන් ඉන්න කියන එක. එක ඉතාාවත් වැදගත් ගුණාංගයක් එක මුතුකම කියන්නේ හැම මුතුවලටම වඩා වැඩගත් මුතුවර්ගයක් කියල ම කිව්වොත් මුතුවර්ගතියෙනවා මොකදද බෙල්ලන්ගේ මුතු තියෙනවා ඇතුන්ගේ දළවල මුතු තියෙනවා මේ මුතු ඉතාම වැදත් මැනිත් වර්ගයක් මැණික් විශේෂයක්. ඉතින් මේ මුතුවලටත් වඩා වැදගත්ම මුතුවර්ගය එක මුතුකම. අපි සමගියෙන් එක වගේ එකට එකතු වෙලා තීරණගන්න එක ක්‍රියාකරන එක ඉතාමත් වැදගත් රටක දියුණුවට පවුලක දියුණුවට වැඩගත්වෙන මංගයක් තමයි? එකමුතු කම කියන් එකමුතු වනෝතින් දිනන්න බැරි සාර්ථක නොවෙන දෙයක් මේ ලෝකෙ නෑ. රටරැකීම රට රකින් අපේ අතීත මුතුම්මිත්තො ජාතික වීරවරු හැටියට සලකපු අය බොහෝම වෙහේ සමහන්සි වෙලා තියනවා. බොහෝ වෙහෙසමහන්සි වෙලා තියනෝ රටරකින්. රට ආරක්ෂා කරන්න, අතීත හිතපුූ රජවරු අපි මේ පාඩම ඉදිරියට සාකච්ඡා කරනවා. රට රකින්න රට ආරක්‍ෂා කරන්න, සිවිදහමුදාවේ මාමලනැන්දලා රට රකින්න බොහෝ වෙහෙස මහන්සි වෙනෝ. පහුගිය යුද කාලවල්වල ජීවිතය පවා පූජා කරලා රට රකින්න දිවිපුදපු රණවිරූ අපේ ලංකාව ඉන්න. ඒ වගේ. අපි හැමෝටම අනාගතයේ වගකීමක් තියෙනවපුතේ පුංචි ළමයි වනාට දැන් අපි හොඳට ඉගෙනගෙන හොඳ පෞරුෂයක් ඇතුව සන්නද්ධ වෙලා විෂය කරුණු දැනකාගෙන ශාරීරිකවත් තවටිකක් මීට වඩා ලොකු මහත් වෙලා අපේ රට රකිනවා කියන්නේ රටට සේවය කරන රට ආරක්‍ෂා කරනවා රට නරක තැනක් වෙන්න ඉඩ නොදී සුන්දර දි්‍යලෝකයක් බවට පත්කරන වගකීම මගේ දුවල පුතා ලට අනාගතය පැවරෙන වගකීමක් වෙන. මගේ දුවලපුතාලට මේ රට දිව්‍යලෝකයක් වගේ සුන්දර කරලා සුරකින්න දියුණු කරන්න අද දවසි ඉදලම වගකීම හිතට ගන්න ඉගෙනගෙන ඉුවර වෙච්ච දවසග කවදහරි මේ රට ඔබට බාර යමක් පවසන විට පැවසය හැකි ක්‍රමවේද ගොඩක් තියෙන මොනවහරි කියනකොට ඒ කියන්න පුළුවන් ස්වර කියන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙන් දැන් ඒ කියනකොට කියන මූනු ටිකක් ඒ කියනකොට අපේ මෝුණු වෙනස්ෙන වෙනස්සෙන මූුණු ටිකක් තමයි මේ මෙතන පේන තියෙන්. කාරුණිකව උදව් කරන හැඟීමෙන් යුතුව කතා කරන්න පුළුවන්. කාටහරි උදව්වක් කරන විදියට කතා කරන්න පුළුවන්. බස් එකයේදී ඉස්කෝලෙදී පාරෙදී ගෙදරදී පන්තියකදි කොහේ දිහරිකමන් නෑ උදෞ්වක් කරන විදිට කතා කරන්න පුළුවන්. ආදරෙන් කරුණාවෙන් එහෙම කතාවක් අපි අහන්න තාසයි. උදව්වක් කරත් වැඩනෑ සැරෙන් කතා කරලා වෙනත් විදිියකට කතා කරල. ආදරයෙන් කරුණාවෙන් කතා කරලා උදව්වක් කරනවනම් උදව්වක් කරන්න හිතේතියාගෙන කතා කරන විදිට කතා කරන්න පුළුවන් ඒ කතා කරන්න පුළන් එක ආකාරයක්. තව එකක් තමයි විධානයක අනකිරීමක ස්වරූපෙන් දැන් උදහරණයක් කරම් බලමු ඔයා කොහේද යන් දැන් පලවෙනි ආකාරයට කතා කරල බලමු ඔයා කොහේද යන්නේ ඔයා කොහෙද යන්නේ එහෙ මහන්න පුළුවන් අනකිරීමක විධානයක ස්වරූපෙන් ඔයා කොහෙද යන්නේ එදකො ටිකක් සෑරයි ඒ හඬ අපි ආසනෑ. අපි කන් දෙක අපේ හිත අපි කැමති නෑ ඒ වගේ හඬකට. සමහර වෙලාවට ඉස්කෝලිදී ගුරුවරුන්ට ඔය හඬ සරය පාවිච්චි කරන්න වෙනවා. තාත්තට අම්මටත් සහර වෙලාවට මේ අනකිරීමක ස්වරූපය පාවිච්චි කරන්න වෙනවා. ඒකට අපි කැමතිද. අපි කැමතිනෑ අපි වැඩියෙන්ම කැමති. කරුණාවෙන්. ආදරෙන් සේණහාසෙන් ඊළඟට උදව්වක් කරන විදියට අපිත් එක කතා කරන වනම්. අපි හරි මාසයේ සොරයටඒ හඬට ඒ කතා කරන ශෛලියට. තව ක්‍රමයක් තියෙනවා. ප්‍රශ්න කිරීමක ස්වරූපෙන් ඔයා ොහේ දෙ යන්නේ සමහර වෙලාවට එහෙමහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නයක් විදිට, අපි මොනොහරි අහන වනං අපි එක කතා කරනව නම් අපි ඇත්තටම කැමති නෑ ඒක කනට අමිහිරි හිතට සුවයක් දැනෙන්නේ නෑ තව ක්‍රමයක් තියෙන තර්ජනාත්මක ස්වරූපෙන් තර්ජනාත්මක ස්වරූපෙන් බලකිරීමක් කරනෝ ටිකක් සැර විදියට කොහේ දෙයන්නේ කියලහන්න පුළුව ඉතකොට මූන මොන වගේද හිනාවෙලාද හිනාවෙන්න පුළුවන්ද බෑ එතකොට ටිකක් සැරමූනක් තියන්නේ තර්ජනයක් කරනකොට මෙන්න මේ ආකාරවලින් අපි හොඳ විදි මොකක්ද අපි කැමති හොඳ වි මෙතන ආකාර කිහිපයක් තියෙනවා මේ ආකාර කිහිපෙෙන් අපිම හොඳ විදිිය මොකක්ද කතා කරන්න යමක් ප්‍රකාශ කරන්න ඔව එක හෙලාම එක හඬින් කියාවිවාල මොකදද කාරුනිිකව උදව් කරන හැඟීමෙන් යුතුව කතා කරන එක කාරුනිකයි නං අපි හරීම කැමති ඒ හඬට සමහර වැඩි හිටියෝ සමහර ආච්චිලසීයල හරිම කාරුනිකයි ආදරය එහෙම කතා කරනයට අපි කැමති සැර පරුෂ වැඩිහිටියො ඉන්න අපේ අතරේ ඒ අයට අපි කැමති නෑ ඒ අයට අපි ආදරෙත් නෑ නේද හැබැයි මේකෙන් කියන්නේ නෑ ඔයා කියනදේ අහන් නැති වෙලාවට ඔයාගේ හොඳට සමහර දේවල් දෙමාපියෝ ගුරුවරු එපා කියන එතකොට කියනදේ අහන් නැතිවනාම ඒ අයට ආදරෙන්ම විතරක් කතා කරන්න බැරි වෙනෝ සමහර වෙලාවට ඊළඟට පාවිච්චි කරනවා අර ඔයාට විදන ස්වරය මොහදද රිදෙනසොරය මොකක්ද විධානයක් අනකිරීමක් ඒ රිදෙනවාන හිතට ප්‍රශ්න කිරීමක් ඒකනත් හිතට නිදෙනවානේ තර්ජනාත්මක සොරයක් ඒකෙනොත් හිතට රිදෙනු. එතකට හිතට රිදවන්න වෙනෝ සමහර වෙලාවට කියන දේ අහන්නේ නැතිවුණම කියන දී අහන් නැතිවුුණම් මොකක්ද අපිට වෙන්නේ පුංචි ළමයිනකුතේ අපිට ජීවිතය අත්දැකීම් සමාජය අත්දැකීම් නෑ සමහර වෙලාවට අපි කරන කියන වැඩ අපිට හිතුනට හවී කියලා වැඩි හිටියෝ දන්නෝ ඕ ඔය වැඩි කරාම මෙන්න මෙහෙම නරක දෙයක් වෙනවා කියලා එකට ඒ එක දන්නේ කොහොමද වැඩිහිටියු ඒ අය ගොඩක්කල් ජීවත් වෙච්ච නිසා එයාලට සමාජ අදදැකීම් තියෙනවා ීවන අත්දැකීම් තියෙනු. ඒ අත්දැකීමට අනුව වැඩි හිටියක් කියනවා යි ඩේ රන්න එපාකල් එතකොට අපි ඊට සවන් දෙන්න ඕන අහ නෝන් ඊට අනුව ඒ වැඩේ නොකරන්න ඕන්. ඒකයි කියනදේ අහනවා කීකරුකම කියලා කියන්න. කීකරු නැති වෙච්ච වෙලාවට තමයි මේ නරක සොරයක්ෙන් සමහර වෙලාවට එහෙම නැතුවත් සමහර කේකරු සම්බන්ධ ප්‍රශ්නයක් නැතුවත් සැරපරුෂව කතා කරනු. අන කිරීමක ස්වරූපය ර්ජනයක ස්වරූපය මිනමි වගේ අපි කැමති නැතිස්වරයක් අරගෙන කතා කරන වැඩි හිටියෝ අපි දැකල තියෙනවා. ඒකට අපි කැමති නෑ. එහෙනම් අපි හුරුවෙන් ඕන ගුරුවරයක් විදිහට මමත් හෙට දවසේ වැඩි හිටියන් වෙලා මේ ලෝකෙ භාරගන්නේ නෝබත් තේරුම් අරගෙනින් ඕන අපි ඕනම කෙනෙක් වැඩියෙන්ම කැමති කරුණාවෙන් උදව් කරන, ලීලාවෙන් කතා කරන වට කාරුණික ස්වරයෙන් කතා කරන වට එහෙනම් අපි හුරු එමු මෙනි මෙතන තියන මෙතන තියන නරකමුණු නේද අපි ආස නැතිමූුණු දුක බය තරහව සැරපරුෂ ගතිය මේ එකකටවත් අපි කැමතින ඒ මූුණු පාවිච්චි නොකර හිනා වෙලා මැදහත්ව එෙම නැත්තං. අ අයත් එක්ක ගනු දෙනු කරන්න අනිත් අයත් එ එක කතා කරන්න ඕනෙ කියලා අපි තේරුම් ගන්න. හරි. අපි ඊළඟට බලමු මෙන්න බලන්නක උදාහරණයක් අරගෙන බලමු මේ ඇන්ටිෙනෙක් මේ පොඩි ළමයට එන්න එපා කියන එක කතා කරන විඩිය. අපට කියන්න පුළුවන් එන්න එපා කියලා කතාකරොත් අපට ආසහිතනො ඒ ස්ොරයට අපි ආසයි නේද. එන්න එ පා කියල කිව්වොත් ටිකක් සැරයි නේ දේ වචචන්නේ ඒමං කියවපුවිදේ සැරයි නේද අපි ආසද එන්න පා කියල කිව්වොත් අයු අපි කැමති නෑහෙම කියනවාට නේද එන්න එ පා එහෙම කිවොත් අනතරන ඒකට අපි ආසනෑ. ඉතිං අපට බැරිද එන්න එන්න පා? කිය ආදරයෙන් කියන්න බැරිද කියන්න පුළුවන්න්නේ එහෙම කියන්න පුළුවන් කමතියෙද්දී අපේ සමහර වෙලාවට අප වැඩි හිටියෝ ඔයාලත් ඒත් පුරුදු වෙලතියෙන්නේ. හොඳට කතා කරන්න පුළුවන් කමතියෙද්දී නරක විදියට කතා කරනු. එතකොට අපේ හිතේ ඇතිවෙන්න මොකක්ද. තරහක් එහෙම නැත්තං අප්‍රසන්න හැඟීමක්. ආදරේ නෑ වගේ හිතෙනවා අපට නේද? දිතාම නර්ග විදිර කතාග්‍රාමනේ එහෙනම් අපි එහෙම කතාකරන්න නැතුවවෙන්න පුරදුවමකු අපි ආදරින් කතා කරමු උදව් කරන්න විදියට ආදරින් කරුණාවෙන් කතා කරම්. කට හරි එන්න පානම් එන්න පා එන්නා එහ කතාරම් හරි කොහේද යන්න කිය ල අපින් සම්හර වෙලාවට පාර යනකොට ගමනක් යනකොට හනුවනේද. ඉස්රහට හමුණම් කොහේද යන්න කියන ඒ අහන්නත් පුළුවන් කොහේ දෙයන්නේ කියලා ආදරෙන් කරුණාවෙන් අහන විදියට ද උදව්වක්ක ඔන්නන් දෙන්නම් කියලා වගේ හැඟීමෙන් අහන්නත් පුළුවන් එහෙම නැත්තක් කොහෙ දෙයන් කියලා ටිකස් සැරෙන් අහන්න පුළුවන් නේද කොහේ දෙයන් එහෙම සැරකරලා කොහේ දෙයන්න කියලා අහනවට අපි කැමතිද කැමති නෑ අපි අප කොහේ දෙයන්නේ කියලා අහනවට අපි අකමැති නෑ අපි උත්තර දෙන දැ මගෙන් ඉස්කෝලයනකොට කවරවාරරි අහුවොත් කොහේදයන්න කියලා මම කියන ස්කෝලයනෝ කිය. හැබැයි මගෙන් ඇහුවෝත්. කොහදයන් කියලා සැරෙන් ඇහෝත් මං උත්තර දෙන්නවත් ැමති වෙන්නේ නෑ එහෙනම් අපි තෝරගන්න ඕන මොන විදියද අර පලවෙනි විදිිය මොකදද උදව්වක් කරන විදිහට කරුණාවෙන් කතා කිරීම. සව දුරටත් බලමු ඔයා කෞුද කියන කහන්න පුළුවන් ක්‍රම කීපයකටම ඔයා කවුද එහිම අහන්න පුළුවන්න්නේද ඔයා කවුද දැ මේ කහන්න පුළුවන් ඔයා කවද කියලා සැරෙන් අහන්න පුළුවන් ඔයා කවුද කියලා ටිකක් එහම අහනකොට අපට බය හිදෙනවා නික මහ නරක බයානක හැගීමක් හිතට න නේද හැබැයි ඔයා කවුද? කියලාහන කොට ආදරය හිතන අන්නේ ආදරය හිතන ස්වරය තමයි අපි පාවිච්චි කරන්න ඕන හරිද අපේ හිතේ කේන්තියක් තරහක් තියෙනවනම් අපේ කටිං පිට වෙන්නේ අපේ මෝන හැඩය මොනවගේද කටෙන් පිට වෙන්නේ අ නරක විදි වචන ටික වචන ටික එකමයි. හැබයි ඒක ස්වරය ඒ හාඩ උච්චාරණය වෙන විඩිය නරකයි අප හිතේ තරහක් තිය ඕනම් ඒකම මුලින්මකිවවෙ කලින් තරහ හිතේ තියාගන්න එපා කියල් ඊළඟට ඇයි මොනවද ඕන දැන් මේ ඇන්ටිටනම් තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක මේලාමයගෙන් අහනවා කොහොමද ඇයි මොනවාද ඕන කිය එතකොට මේමයා ආසවෙලාද බලන්න එයාගේ මූන අනේයා බැස් දෙක පියාගෙන බියෝබලාගෙන වගේ ඉන්න. ඉගැන යා කැමතින එහිමහනවට. අපට අහන්න පුළුවන්න්නේද මේක මෙ මේ විදියට ඇයි මොනවද ඕන ඇයි මොනවද ඕන කියලාහන්න පුළුවන්න්නේද. එතකොට ආදරය හිතෙනවා එහෙනන් කරුණාවෙන් ආදරෙන් අහන එකයි සැරෙන් අහන එකයි ඒ වචන ටික එකමයි එකමයි හැබැයි ඒ අවස්ථාවත් නේද මොකක්හරී ඩැන් ඔයාලත් අම්මලාට කු කුරුගානවන්න නේද. මුණහරි ඕනුනාම අම් මේ කියලා අම්මළඟට එනකොට ඔන්න අම්මට සමහරලාට කේන්ති ගිහිලා හිටියෝත් තර වගේ නරක වචනයක් නරක විදිහට තමයි යහෙෙන්. අම්ම සතුට ඉන්න වෙලාවක නම් ආදරණය විදියට ඇහයි ඇයි මොනවද ඕන ඇයි මොනවද ඕන කියලා හන්න පුළුවක්. එහෙනම් එහෙම සැරනැතූ තර්ජනාත්මකව අනකිරීමක් විදියට. ප්‍රශ්න කරන විදිට නැතුව හොඳින් කතා කරන්න අපිත් පුරුදුවේමු මෙහේට එන්න කියන එක ඇත්තටම මේ පූසට බල්ලට ආදරින් කතාගොත්තමයි ළඟට එන්නේ. අපි උනත් එහෙමනේ ආදරයෙන් කතා කරන්න ඇත්තම් ළඟට යන්න හිත එනෑ නේදහා මෙහාට එන්න කියල කියන්න පුළුවන්. මෙහාට එන්න. ආදරෙන් කතා කරන්න පුළුවන් ත විියක් තියනවා මෙහාට එන්න කියලා සැරෙන් අපි ආසනෑ එහෙම හන් නේර මෙට කියලා තරහ ගිහිල්ල වගේ කතා කරන්න පුළුවන් එහෙම නර්ක විදිර කතා කරන්න එපා මේක කන්න කියන එක දැ කන්න මොනෝ හරි දෙන එක ගොඩක් හොඳ ගතිගුණයක්න හැබැයි පිරිසිද භාජනයක මොකක්කරිී කොලේකින් හලා ලස්සනට න්න හිතන විදියට තමයි කෑමක් දෙන්නඕන් මේක කන්න කියලා යාලිකු ටුනත් ඔයා මොන හරි දෙනවන මේක කන්න කියලා කියන්න පුළුව එතකොට ආදරය හිතෙනවා ආසාවෙන් කන්න හිතනවා මේක කන් කියල කිව්වෝත් අපට කන්නවත් හිතෙන්න්න ඇනේද එපාාවෙන එහෙනම් එකමදී කියන්න ක්‍රමකීපයක් තියෙන උච්චාරණය කරන කියන විදි කහිපයක් තියන. හැබැයි මේ උච්චාරණය කරන විදි නරක්වෙන්නේ මොනවෙලාවටද කියන්නකු නරක විදියට අපට ඇහෙන්නේ කොයි වෙලාවටද. කේන්ද ගිහින් ඉන්නකොට. එක්කො බයවෙලා ඉන්නකොට මොකක් හරි නරක හැඟීමක් අපේ හිතේ තියන වෙලාවට තමයි මේ අපේ ස්වරය අපි කතා කරන විලාසය නරක් පන්න එහෙනක. ං අර මුලින්ම කියපු එක නැවත නැවතත් මං මතක්කර නොමකක්ද අපි මොනවත් ප්‍රශ්න උළුවෙදාගන්න ඇැතුව අපි හිනා වෙලා සතු ටික් හැමෝමක්ක සමගියෙන් ඉන්න ඕන කියන එක ආම එන්න කියල මොකක් හරි දෙන එක කොච්චර හොඳ කතාවක්ද මොකක් හරි දෙෙනවා? ආමන්න කියලා කියන්න පුළා. එහෙම නැතුව. ආමෙන්න්න කියල මූනව රොක්කරගෙන සැරෙන් වගේ කියන්න පුළුවන්. එහෙමූනාම අපට ආසහිතෙන් නෑ යාලුවෙක්ගෙන් පොතක්කිල්ලන ස්කෝලෙ මං කියවල ග ගෙනැත් දෙන්නද කියලා පොතක්ඉල්ලනවා. එතකොට ඒ යාලවා ආමෙන් කියල දෙනවා. එහම නැත් ආමන්න කියලා දෙන. එතකොට අපට හිතනවා අනේ ෂෝක හොඳ යාලුවක් කියල ඒ කියන කෙන ගැන හැඟීමක් ඇතිව. සමහර වෙලාවට පුතේ සමහර දෙන්නක මැති පොත් බලන් නර ගතිගුණයක්නේ ඉතින් මේ දෙන්න ඇතුවත් බෑ මූන නරක් කරගෙන ආමෙන් කිව්වොත් අපට ගන්න හිතෙන්නෑ ඒකනේ ආදරය හිතෙන්නේ සමහර වෙලාවට ආමෙන්න්න කියලා එතකට මූනත් නරකයි අ පිටවෙන වචනත් ඇහෙන විදි හරි නෑ ඒ උච්චාරණය ස්වරය හරි නෑ එතකොට ගන්න කෙනාගේ හිත රිදනවා එතකොට. නේද හිතරිදනො කාග හරි හිත රිද්දන්න නැතුව ආදර බර වච්චන කතා කරන්න උත්සාහ කරන්න. හැබැයි ඒකට අපි අපි තුළ තියෙන්න ඕන සතුට අපි සතුටෙන් ඉන්න ඕන කවරත් එක තරහ නැතුව ඉන්න ඕන. එතකොට තමයි අපින් හොඳවච්චන පිටවින් බලන්නකු. මෙ දි ගාගන්නෝ ඔයාලත් ගහගෙන තියෙනවාද. ඔවු ඒ ඒ ගහගන්න හේතුව හොයල බැලුවොත්. අන්තිමට මොකදද මේ මං කියපු කාරණාව. හොඳින් කියන්න තිබිච්ච දෙයක් ටිකක් වෙනස්විදිියකට කියවෙලා. ඒ පාර ඇහෙනෙක් කෙනා අහන් ඉන්න කෙනා වැරදිට තේරුම් අර. ඊට පස්සෙ. හිම් බස්වීමක් නේද එත් වචනයක් කියනෝ මෙත් වචනයක් කියන දෙන්න දෙපැත්තර වචනටිකක් කියා ගත්තා අන්තිමට මෙන්න මේ වැඩේවෙන්නේ මොකදද. ගටි ගහගන්න ඉතන්ට එන්න පුළුව බලන් ඇතැම්වාග විලාසයන් ඒගැන වාගවිලාසයන් කියන්නේ මොකක්ද වාග විලාසයන් කියලා කියන්නේ කතා කරන ස්වරූපය කතා කරන විදිිය. අපි වචන පාවිච්චි කරන විදිිය. ගැටලුවකට පවා තුඩු දිය හැකි ගැටලුව ගැටුමක් ඇතිවෙන් රන්ඩුවන්න ගහගන්න මූල්වෙන්න පුළුවන් අපේවාචන දැ ආදරෙන් කරුණාවෙන් ආමෙන් මෙ කියල දෙන ආමෙන් කියල දුන්නොත් සමහර වෙලාවටඒ අනිත්‍යාලුව ඕන්නෑ ඔයාගේ කියලා එඩක් කේන්තියන්න පුළුව ඒපාර එයා ඕන්නනෑැකිවොත් මෙයත් කියනවා ඕන්න නඇත්තම් නොහ නිකංගින් කියල ඔන්න දැන් දෙන්න තරහ වෙනවා. අනේ බලන්නක පොඩි වචනකට නේද දෙන්න තරහ වනේ. අන්තිමට තරහා තවටිකක් දුරදිග ගියොත් හිතේතියාගෙන වෛරයක් විදියට ඉස්සර හට ගියොත් මමුකක්ද වෙන්න. ගැටුමක් ඇතිවෙන්නත් පුළුවන් පොඩි සිදුවීමකට ඊනඟට වෙන්නේ ගුටි බැටහෝමාරවා. හැබැයි ඔයාල මේක ඒවිදියට කරන්න හොඳනෑ. යමක් පවසන විට පවසන දෙයට වඩා. පවසන ආකාරය වැදගත්තිය හරි පවසන දෙය එකමයි විදිකීපයකට කියන්න පුළුවන් මේක ඇතුළි තියෙන්නඕන ආදරය සහ කරුණාව. ඊළඟට ඒ වච්චනවල තියෙන් ඕන ස්වරයේ තියෙන්ෝන මූන ඉරියව්වලත් තියෙන් ඕන උදව් කරන්න සූදානම් කැමතියි කියන ගති. කෙනෙක් මූන දැක්කම යාගෙන් පිටවෙන වචන දිහා. හං හිටියම අපට තේරනෝ මෙයා අකමැත්තෙන්ද කැමැට්ටෙන්ද මේක කියන්නේ. තරහෙන්ද හිත හොඳින්ද සතුටෙන්ද මේක කියන්නේ කියලා තේරෙනෝ හැබැයි සමහර වෙලාවට දැන් ඔයාට මං මොකක් හඩ කියනවන මගේ හිටේ තරහක් තියෙනවන මං වෙන පශ්නයක් හිතේතියාගෙන් තමයි මං කියන්න ඔයාඒක තරහට නෙමේ කියලා තියෙන්නේ හැබැයි කියවෙලා තියන්නේ ටිකස් සැර විදිියට බලන්න ව පාඩු හොඳ යාලුව දෙන්නෙ කමනාපුවෙන්න පුළුවන්. එහෙම වචචන ටිකක් අහගෙන ීතියම් හො ඊළඟට පුතේ අපි පරිසරය පාඩම අප යහපැවැත්ම පාඩම දෙවනි ක්‍රියාකාරකමට එනවා දෙවනි ක්‍රියාකාරකම තමයි කියන දෙයට වඩා කියන ආකාරය වැදකත් බව. අප පලවෙනි ක්‍රියාකාරකමේද සාකච්ඡා කළ දැන් මේක බූමිකා රංගනයක් විදිරි ඉදිරිපත් කරන්න පුළුවන් ඒ තරහගියපු කෙනෙක් විදිහට මට රඟපාන්න පුළුවන් හරිද ඊළඟට හිනාවෙලා සතුට ඉන්න කෙනෙක් විදියටත් මොකක්හරි මට කියන්න පුළුව රඟපාල පෙන්න්නන්න පුළුවන් ඔයාටත් පුළුවන් ඔයාට පුළුවන් මේ එකක හැඟීමට එ. අපි මොනවද බලමු පලවෙනි පින්තූරය දිහා බලන් මොකදද සතුට සතුට සතුටක් තියෙනවනං හිනා වෙලා ඉන්න මුණ දිහා දැක්කම කියන්න පුළුවන් සතුටෙන්ද ඉන්න දුකෙන්ද තරහෙන්ද ඉන්න කියනේද සතුටෙ ඉන්න මූුණම් හරි මෙන්න මේ බබා හරි සතුටෙන් ඉන්න දැන් ඔයාත් සතුටෙන් ඉන්න බලන් හිනාවෙලා සතර ඉන්නවට හිනාාවෙනවා. එළඟට මූන එලිය වැටනෝ. මූන හරි ප්‍රසන්නයි මූුණ දිහා බලන්න ආසහිත නො සතු දෙ ඉන්න කෙනෙක්ගේ මූුණ නේද හරි. ඊළඟට කෝපවෙච්ච කෙනෙක් හයෝ අපි නම් කෝපවෙච්ච කෙනෙක් දිහා බලන්නවත් කැමති නෑනේද ආසද බලංගන්න නෑ කෝපවෙච්ච කෙනෙ මූන ලස්සනයිද නැහැනේ හරිම කැතයි මේ බලන්නක මේ බබට හොඳටම කේන්ති ගිහින්න දැන් ඔයාටත් කේන්ති එනවනේද වෙලාවකට තරහයානවා කියල කියන්න තරහදියාම මූන කළු වෙනෝ ඇස් දෙක දිහා බලන්න බෑ කට ඇද වෙන හරිම කැතයි බල හිනා වෙලා ඉන්න කෙනාගේ මූනයි තරහගිහින් කෝපයෙන් ඉන්න කෙනාගේ මූුණයි අතර බරපතල වෙන ශක්තියවා. කවුරුවත් කැමති නෑපුතේ කෝපයෙන් ඉන්න කෙනෙක්ගේෙ මූුණත් දිහා බල. මූන බලන්නන්නේවත්නේ. දැන් සමහර වෙලාවට ගෙදර වුණනත්. කටහරි තරහගිහිල්ලනං. එයාගේ මූුණුවත් බලන්නනෑනේ අපි. ඒයාගෙන් ඇත්වෙන්නන බලන්නේෙ නේද. හිනා වෙලා ඉන්නවනම් කවෞරුහරිිහි අපිත් එක්ක ආදරෙන් කරුණාවෙන් කතා කරනව නං යාත්තයක කතා කරන්නත් අපි ආසයි. නේද සමහරු ඉන්නවා සම. වැඩිහිටියෝ ඉන්නවා යාලත් එක්ක අපි ආසයයි කතා කරන්න යා සතුටෙෙන් ඉන්න හිනා වෙලන් කෝපෙන් ඉන්න අ නිතරමකේන්තියනවා පොඩ්ඩක් ඇත්තන් තරහයන මූන හිනාවක් ඇත්තෙමන මූන කැතයි එහෙම ඉන්න අඇත්ක කතා කරන්නවත් අපි ලඟට යන්නත් වැඩක් කරන්නවත් කැමතිනෑ. ඉතින් බලන් වාසිදායක මොකද්ද මේ දෙකින් ඔයා සතුට මූනෙෙන් හිනා මූනෙෙන් ඉන්න එක තමයි ඔයාට වාසිදායක. රහෙන් හිටියම ඒ තරහගිය කෙනාට චාරීරිකවත් හොඳ නෑ මානසිකවත් හොඳ නෑ. චාරීරික තරහ යනෝ වැඩිවුනාම විද්‍යාඥෝ කියන වෛද්‍යවරු කියනෝ යාලා මේ කැතවෙනෝ කලුුවෙනෝ. එයාලට ලෙඩ හැදෙන. යාලගේ රුදිරය අපිටි සිදුවෙනෝ. ඉති ඒක වාසියක් නෙමෙයි නේද. ඉතින් තරහගියාම කෝපේට පත්වනාම කරන වැඩ කටයුතු. සාර්ථකව කරන්න පුළුවන්ද. දැන් ඔයා ඔයා මේ පන්තියේ ඉගෙනගන්න පුළුවන්ද මං මේ උගන පාඩම හොන්ඳට ඔට ඉගගන්න පුළුවන්ද වැයට තරහ ගිහිල්ලනං ඉන්න කෝපේයට පත්වෙලානම් බැහැනි නේද. එහෙනම් ඔයා සතුටෙගින්. සතුට ඉන්න බැරි අවස්ථාවල. ඒ ප්‍රශ්න පොඩ්ඩක් මගෑරල හිත හදාගෙන කොහෝම හරි සතුටෙන් ඉන්න බලන්න මුොක් හරි කාරණයක් හිද සතුටුවෙන්. එහෙම වනොත්? ඔයාට ඉගනගෙන ශිෂ්්‍යතු විභාග සමත්‍යෙනන අවිතරන්නේ මේ මුරු ජීවිතයේම සාර්ථකරගන්න අවස්ථාව ලැබෙනු මෙන්න බලන් මේ දුක්වෙන ළමේ පැත්තකට ගිහිල්ලා නේද මූන ඉඩියව් කොහොමද කඳුළු ගල නොව සමහර වෙලාවට ඇස් දෙක රතුවෙලා මූන ඉදිමිලා සිම සතුටක් නෑ හිනාවක් නෑමූනේ නේද කරගෙන දුකෙන් ඉන්නවා ඉතින් මේ දුකෙන් ඉන්න එක හොඳද හොඳ නෑ දුකෙන්ඉන්න එපා සමහර වෙලාවට අපට අපේ කවුරුහරි අභාවයට පත්තුනාම නේද අපි ආදරින් හිතපු කවුරු හරි අපේ නැතිවනාම් අපිට දුකහිතෙන ඒ වගේ වෙලාවක දුප්පෙනක ගැන නෙමේ මේ කියන්න සමහර වෙලාවට අපේ පැංචෝ ඔයාලා පොඩි පොඩි දේවල් වලට දුක්වෙනෝ. ගෙදර් සමහර වෙලාවට කෑම ගනිද්දි අම්ම තාත්ත මොනො හරි අරන්දුන්නෑ කියලනේ දැන්. තමන් කැමති කෑමක් උයලනෑ. කන් නැති දයක්ත් තමයි උයල තියෙන්නේ කියලා සමහරු දුකෙන් ඉන්න. සමරට ේන්තියන්. දැ කන් ඇැති දේවල් කියලා දේවල් තියෙන්න්න පුළුවන්ද ? අම්ම උවෙලා දෙන්නනෑ නේ නරක දෙයක් ඊළඟට පුතේ දැන් අග්‍රහිගගම් තියෙන්න්න පුළුවන්. නැති බැරිකා. නේද අම්මට තාත්තට සල්ලි තියෙන විදියට තමයි අපට කෑම ගෙනල්ල දෙන්නේ ඇඳුම් ගෙනල්ල දෙන්නේ සමහර වෙලාවට ගඩාක් සල්ලි තියන ගොඩක් සල්ිතියන ගෙදරක ළමේක් කරන හැමදේමා අපට කරන්න බැරිවෙන්න පුළුවන්. එඒයා තරම් ලස්සන පොත්ගන්න බැරිවෙන්න පුළුවන්. ඊළඟට යා තරම් අලුත් ඇැඳු නිතරම පරචුට්ට පරණ වෙනකොට විසිකරලා අලුත් එකක් ගන්න අපට බැරි වෙන්න පුලුවන්. එහෙමඋනා කියලා. අපි දෙමාපියෝ දුක්වෙලා වැඩන් නෑ තරහ වෙලා වැඩක් නෑ එහෙම කරොත් ඔයා වැරදි. නේද. අපි දුක්වින්න ඕන. අපි මොකද හිතාගන්න ඕන අපට පශ්න තියෙනවනම් මොනවහරි නැත්නම්. අපි මොකදද හිතාගන්න ඕ දුක්වෙලා ඉන්න එකද කරන්න ඕන නෑ අපි කරන්න ඕන. ම හොට ඉගෙන ගන්නවා මේ තියන විදිහයට සතුටුවෙනෝ ලදදේන් සතුටුවීම කියන්න ඔයාට කෑදුුමනන්තියෙන් ඒක ඇඳලා හෝදලා පරිසංකරලා ඒක ඇඳල සතුටුවෙන් හැබැයි ඔයා අදිිෂ්ඨානයක් ඇති කරගන්න මොකදද මම හොඳට ඉගෙනගෙන කවදහරි හොඳ රැකියාවකටගිහින් හොඳ ආර්ථික ශක්තියක් හදාගෙන මම මේ තත්තෙන් උඩට එන අපේ දෙමාපියන්ට සහෝදර සහෝදරන්ට සැප්පෙන් ඉන්න පුළුවන් ගෙදරක් හදලා දෙනවා කියලා අධිෂ්ඨානයක් හදාගන්න. එහෙම නැතුව අපට ඉන්න පශ්නවලට දුක්වෙී ඉඳල වැඩක් දුක්වෙෙනකොට මුහුණ කඳුලුවෙනවා කැත මුහුණක්. ආසනෑ දුකෙන් ඉන්න කෙනෙක්ව දකින්න කවරුවත් කැමති නෑ නේද හල්. ඊළඟට බිය අපි මොකටද බයෙන් අපි පරිස්සම් වෙන්න ඕන තමයි හැබැයි. බයවෙන්න ඕන්නෑ. ටික සද්දෙට සැරෙන් කතාකරොත් ගුරුවරේ අලුත් ගුරුවරයෙක් ැවිල්න්න. එහෙම නැත්තං කවුරුහරි අසල්වාසියෙක් නෑක් ටි සද්්‍ය දාල කතා කරනවා ටික් අමුතු අමුතු නර්ක වශන ටිකක් කියවෙන. එතකොට අපිනිිකං බයලා මේසයක් යටට මුල්ලකට ගිහින් බයවෙලා පපුුව ගැහෙනෝ බයවෙලා ඉන්න ඕනද. එහෙමෝන් නෑ? එහෙම තමයි මේ සමාජි හැමෝම එක විදික් නෑනේ සමහරු සැරයි. සමහරු සද් දෙට කතා කරන සමහරුන්ගේ පෙනුමම ම භයානක පෙනුමත්වයෙන්. ඉතිං නරක වැඩ කරණය පවා ඉන්නවා. ඉතින් යාලා ඉස්සරහා අපි බයවෙලා ගුලිවෙලා එහෙම ඉන්නො නෑ. අපි ඒ තත්වට මුහුණ දෙන්න ඕන්. බය නොවී අපි ඒ අවස්ථාවට මෝන දෙම්. අපි බයවෙන්නතුව කතා කරු? ප්‍රශ්න විසුඳගම් නේද. අපට නරක දෙයක් වෙන්නේ යනවනම් බයවෙලා ගොලි වෙලා ඉඳලා හරියන්න. අපි ඒ ප්‍රශ්නයෙන් ගැලවෙෙන්න්න කාගෙන් හරි උදව්විල්ලන්න පුළුවන් සමහර වෙලාවට අපට නරක දෙයක් කරන්න එනොවනම් කවුරුහරි. එතකොට අපි බයවෙලා දුක්වෙලා විදරක් වැඩන්න. අපි ඒකට මුහුණ දෙන්නඕවා. අපි එක්කෝ කාගෙන්හරි කවුහරඒ ගැන දැනවත් කරන්නවා. එක්ක කෑගහල කාටහරි කියන්න ඕන මෙන්න නරක වැඩක් කරන්න නො කියෙල්. ඒ වගේ. අපේ බියඋනහම අප අපේ පෞරුෂයට මේවා හොඳ නෑක පැත්තකි නේද. අපි සතුටෙ ඉන්න එක තමයි අපි අපේ මනසේ මොලේ සෞදුරටත් සංවර්ධනය කරන්න දියුණු කරන්න හේතු වෙන්නේ අපට ඉගෙනගන්න පුළුවන් වෙන්නේ අපිට මේ ඉගෙන ගන්න දේවල් මතක හිටින්නේ. අපි සතුටෙන් හිටියෝ අපි අපිට කේන්ද ගියොත් තරහගියොත් අපි ඉග ගන්න වැඩේ සාර්ථකව කරගන්න බැරිව. ලඟට අපි දුකෙෙන් හිටියොත් ඒ ඉගෙන ගන්න බැරිවෙන. දුකෙන් ඉන්නත් එපා. අධිෂ්ඨානයක් හදාගෙන මේ ලැබිච්ච දේවටික හොඳයි ඒකෙන් මන් සතුටු වෙලා ඉන්නා කියැලා හිත හදාගෙන අපි සාර්ථකව ඉස්සරහට යම්. ඊළටට බයවෙලා ඉන්නත් ඕන්නෑ කාටව. සමහර ලමයි බය බයවෙන්න එපා ඩැන් සමහර ගුරුවරුන්ට බයවෙන. සමහර තාත්තට බය වෙන. නේද. ගුරුවරුන්ට බයවෙන්න ඕනද? ගරරට බයවෙන්න ඕනද. ඉතින් සමහර ගුරුවරු බනිනවන්නේ ්‍රවනවාන නේද. එතකොට ඒකට බයවෙන්න ඕනද. මේ අහ ගුරුවරු ඇයි ඔයාට බනින්නේ. එහෙම නැත්තන් ශ්‍රවාන්නේ සැරකරන්නේ ඇයි හිනාවෙලාම විතරක් නෙවේ සමහර වෙලාවට ගුරුවරුටකක් සැරවෙන. මාත් එහෙම. එතකොට ඇයි එහෙම වෙන්නේ. ඔයාට ආදරයට නේද. ඔයාට නරකක් කරන්න නෙවෙෙයිනි සැරවෙන්නේ එහෙනම් මගේ රත්තරම් පැටියෝ දේපුතේ ඔය බයවෙන්න එපා ඒටීචට ඇත්තම තත්ත්වකයන් දැන් අප තම පරිසරයේ විෂයට පිළිතුරු ලියගෙන එන්න බැරිවුුණ ගනම් හදාගෙන ගනිත ගණටික හදාගෙන එන්න බැරිවුණ ඉංග්‍රීසි ලියාගෙන එන්න බැරිවුුණ ප්‍රශ්පත්තරය කරගෙන එන්න බැරිවුණ එතකොට ඒ ත්වය ඇත් ත කතාවඒ ගුරුවරයක කිය හැබ හැම දාම දිගින් දිගට මෙහෙම වෙනවනම් ඒට සමාවක් ලැබෙන එකක් නෑ හැබැයි ඉඳලා හිටලා එහෙම වනාට ඔයා බයවෙලා බයඉන්නප බයෙන් හිටියයොත් පන්තියේ ඉගෙන ගන්න දේවල් ඉගෙනගන්න බැරිවේ. නේද දැන් තාත්තට සමහරු බය අම්මට බය වැඩිහිටියට බයි සට අච්චිට බය එහම බයවෙන් නැතුව එයාලෙක යාළුවෙන් එයාලත් එක ආදරෙන් ඉන්න උත්සාහ කරන්න එතකොටත අපේ ජීවිතය සාර්ථක වෙන. අපි ඊළඟට කතා කරමු අප්‍රසාදය ගැන අප්‍රසාදයෙන් ඉන්නකොට අපේ මෝන මෙන්න මෙහෙ වගේ මොකක් හරිදේකට කැමති නැත්තා. අපේ මෝන ඉරියව් වෙනස් වෙනවා. දැ ඔයත් ඒ ඒ ඉරියව්වට එන්න බල අප්‍රසාදයෙන් ඉන්නකොට මෙන වගේ නේද අකමැත්තෙන් ඉන්නකොට. එතකොට ඒ ඉරිියව්ව සහ ඒ සිතුවිල් ඒ සිතුවිල්ල අපේ ජීවිතයට සමහර වෙලාවට අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවල මේ යමකට අප්‍රසාදේ අකමැත්තෙන් ඉන්නවනම් ඒ ඒ මෝනෙෙන් පේනු. සහ ඒ මානසිකත්වය ඒ මානසිකත්වය අපට යහපත් දෙයක් කරන්න නෑ ැ මෙහෙම හිතන්නක දැන් ඔයාගේ ටීච පාඩමක් උගන්නවා. පේපර එකක් කරවා කියල හිතන් දැන් ඒ පේපර එක ඉවර වෙනකම් කරලා ඉවර කරන්න තමයි ටීච උත්සාහ කරන්න නේද කොහොමහරි ඔයාලා උගන්නලා ඔයාලා වද්දි උනු කරලා ලකුණු වැඩි කරලා සාර්ථක කරවන්නන්නේ ගුරුවරයට ඕන්න හැබැයි ඔයා ඔයා මේකට කැමති නෑ ඔයා කැමති මේක ඉවර කරලා ගෙදරයාන් එහෙම උනාම ඔයා අප්‍රසාධයින් ඔයාගේ මූුණේ හිරියව්ව මේ නේද අකමැත්ත ප්‍රකාශ කරන ඉරියව්ව. දැම් අකමැත්ත කියන මානසිකත්වෙන් ඔයා පන්තිය හිටියොත් ඔයාට මොකද වෙන්න කියල මං කියන්න. ඔයා ඒ ඉගෙනගන්න තියෙන වටිනා දේවල් ඒ ගුරුවරය උගන්නන වටිනා කියන කොටස් ටිකක්. ඔයාගේ මතකයට ඔයා ගන්න ඇතුව අතාරිමෝ අප්‍රසාධෙන් අකමැත්තයෙන් ඉන්න ඕන නේද ඊළඟටම තව පැත්තක් කතා කරන්න. යාලූ හැමෝම එකයිනි යාලුව කිව්ුවම හැබැයි සමහරුවුට එහෙමනෑ සමහරු ලස්සනය වෙනම සුද අය වෙනම එක්කෝ සල්ලි වැඩියෙන් තියන ගෙවල්වල ළමයි සහ දුප්පත් ලමයි. එහෙමවෙෙන් වෙලා ඉන්න. අර දුපපත් ගෙදරක ළමය කර අරකණ්ඩායමට ආවත් අප්‍රසාධයක් දක්වන. ඔයා මොකද අපිත් එක් එෙන්නේ කියල සමහරු කෙලින්ම කියන අත්තිඉන්න. හිනාවෙන්නෑ යත් එක යාළුකම්පවත්වන් නෑ. ඉතින් මෙන්න මේ වගේ අප්‍රසාදය පලකරන එක හොඳ නෑ නේද ඕනම කෙනෙක් එක්ක සුහාදව හිනාවෙලා කතා කරලා ආදරෙන් මුදව කරන ස්ොරයෙන් තමයි ස්වරූපයෙන් තමයි අපිඉන්න ඕන්. ඉතිං අප්‍රසාදය දක්වන්න ඕන අවස්ථා තියනු. මොනමද අප්‍රසාදය දක්වන්න ඕන අවස්ථා සමහර වෙලාවට අපි අකමැති නොරක වැඩම් අපි අකමැති හොඳ වැඩක් නෙමේ අපි අකමැති නරක වැඩක් කරන්න එනවනම්. එතකොට ඒකටත් ආස වෙන්න හොඳ නෑන් එහෙම බෑන් නේද. එතකොට එයා එයා ඉස්සරහා අප ප්‍රසාධය පල කරන්න වෙනවා. නේද මෙන්න මේ මුණ ගන්න වෙනෝ එතකොට. එතකොට එ ඒ ඒත් තැනින් ඒ අවස්ථාවෙන් මගහරිින් ඕන ඉවත්වෙෙන්න්න ඕන. ඒ ඒ ප්‍රශ්නය බිස්සඳ ගන්න ඕන වැඩිහිටියෙකුට ගුරුවරෙකුට කියලා. අප්‍රසාදී වැඩක් නරක වැඩක් කරන්න හදනවන. අපි එහෙම නරකදයකට යොදාගන්න හදනවන. අපි අප්‍රසාදය පල කරන්න ඕන මූනෙෙන් විතරක් නෙමේ වචනෙන් පවා අප්‍රසාදය පල කරන්න සිද්ධ වෙනෝ. හැබැයි ඒ ප්‍රශ්නයෙන් අපි ඇත්වෙලා ඒකෙන් ගැලවිලා වැඩිහිතියකුගේ උදව් අරගෙන අපි ඒ ප්‍රශ්නය විසඳගන්නත් ඔන් ප්‍රශ්නිතියාගෙන ස්සරහට යන්නත් බෑ හොඳයි ඊළඟට තියෙන්න්නේ පිළිකුල් බව. පිළිකුල් බවක් අපට ඇතිවෙන්නේ අපි ඉතාම දැඩ්ඩි ලෙසර් අක මැති අප්‍රසන්න දෙයක් අපිට ලංවෙනකොට. අපිට මොකක්හරි මේ මේ කුණු ගොඩක් පෑගෙනවා ගඳ ගහන කුණු ගොඩක් පෑගෙනවා කෙල හිතන් සෙරෙප්පු සපත්ද නැතුව යනකොට එතකොට එතකොට ඇතිවෙන හැඟීම මොකක්ද පිළිකුල නේද. ඉතාම? දැඩි පිළිුලක් ඇතිවෙන එවලෙම ගිහින් හෝද ගන්න හිතනො කකුල්. එතකොට ඒ පිළිකුල ඊළඟට අපි හිතමූ අපි යන වැසිකිලිය වැසිකිලිය ඉතාම අපවිත්‍ර විදිට බලන්න එපා වෙන විදිහට තියෙනවනම් අපිට ඇතිවෙන හැඟීමමොකක්ද පිළිකුල් අප්‍රසාධයකුත් ඇති වෙනවා ඊතත් එහා ගියපු හැඟීමක් තමයි පිළිකුල කියන්න පිළිකුල් බව එපාම වෙන ඇයිය කියලා හිතන හැඟී පිළිකුල් බව ැ එහෙම දැන් අපේ ගෙදර දැන් ඔයාගේ ගෙදර කියල හිතන් ඔයාගේ ගෙදර මම ආවුත් ඔයාගේ ගෙදර මකුළු දැල් තියෙනවනං ඊළඟට දූවිලි තියෙනවනං කිසිම පිළිවෙලට නැත්නං ඇඳුම් දපු දපු තැන් වල දාලනං බඩමුොත්තුත් කිසිම පිළි වලක් නැතිව තියෙනවනං මිදුලෙ කොළ වැටි ලනං අතුගාල නැත්තං තනකොළ වැැවිලනම් ඒ ගලවල නැත්තං භාජනවල පිරිසිද්දුකම නැත්තං ඔයාලාගෙදට මංහාවම තේකදදුන්නොත්ත යිකෝප්පි අල්ලන්නවත් හිතෙන් නැත්තං කුණුනං සෝදල නැත්තං මට ඇති වෙන හැඟීම අප්‍රසාදය වගේම පිළිකුල් බව. නද ඒේක බොන්න හිටනවාද මට බොන්න හිතෙනෑ. එපාාවෙන ඇයිය කියල හිටෙන. එතකොට එහෙනම් ඔයා පුතේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න ඕ මොකක්ද පිළිකුල් බව හිතෙන් නැතිවෙන්න අපේ අපි අපේ නිවස නේද අපේ බඩුමුට්ටු ලස්සනට පිළිවෙලට පිරිසිදුවට තියාගන්න සමහර වෙලාවට සමහර ලමයින් ඔොයිස්කෝලෝල ඇත්තටම් ඇඳුම සෝදල නෑ නේද. එතකොට ඇඳුම කුණු ඊඟට හොඳට නාලනෑ කුණු යන්න අතුල්ලලා උලලා හොඳට පිරිසිදු වෙලානෑ කොන්ඩෙ මොකුන්ද කුණෝ ඉන්නවා. පේන්නම ඉන්නවා සමහර වෙලාවට. ඊළඟට සපත්තු දෙක දූවිලි මඩ පිරිලා. ඒ හරි සරල දෙයක්න සුද්ධ කරගන්න එක ඇඳුම පිරිසිදු කරගන්න එක දෙමාපියෝ ඕනද කරන්න අපිට පුළුවන්න්නේ නේද වැඩට පුුවන් නේද ඔවු පුළුවන් ඊළඟට ඉස්කූල් බෑග් එක සති අන්තේ හරි නිවාඩු දවසක හරි සෝදලා පිරිිසදු කරගන්න එක ඔයාට මකරගන්න පුළුවක්. දැම් මෙ මේ වගේ දේවල් නොකර එහෙම්මම ගියාම් සමහරු නියපොතු කපලනෑ නියපොතු වස්සේ කළුපාට කුණු බැඳිලා නේද සමර හොඳට හෝදලනෑ සමහර කියන්නත් ලැඩ්ජයි සමහරු හොඳට දත් මැදලන හිනාාවෙනකොට කතාගරන්න කොට දත් මැදපු නැති බව පේනවා. එතකොට අපිට ඇතිවෙන හැඟීීමමොකක්ද පිළිකුල් බව. එහිනම් අනුන්ට පිළිකුලක් හිතෙන් නැතිවෙන්න. අපි ඉන්නෝන් අපේ ශරීරය අපේ ඇඳුම් අපේ බඩුමුට්ටු අපේන්ය සමහර ඉස්කෝල පන්තිතිය නවා හරිම ලස්සනය ආසහිතන සමහර පන්තිවලට යන්න බෑ සමහර ටොයිඩට්වට යන්න බෑ පිළිකුල ඇති වෙන. සමහර තැන්වල සමහරි ඉස්කෝලවල සමහර වැසිකිලි තියනවා ගිහිල්ල අපිත් ගිහිල්ල ඇතුළට එබිල බැලුවම හරි ලස්සනය ආසහිතන විදිට තියෙනවා. ගෙදරත් එහෙමයි. පිළිකුලක් ඇති නොවන විදියට මේවත් තියාගන්න එතකොට මේ හැඟීම කාගෙන් හරි ලබාගන්න නැතුව අපි ඉන්නත් බලන්න ඕන අපි රහිනා වෙලා ඉන්න සතුටු මුහුණ යි අපි අපේක්ෂා කරන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ එහෙනම් අපිටත් ලැබෙන්න්න ඕන මේ එක මූනකවත් මේ ඉරියව්වකවත් මේ හැඟීමනෙම සතුට හිනාව තමයි අපි බලාපොරොත්තු වෙන් ඊළඟට මැදහත් බව මැදහත් බව කියන්නේ මකක්ද සතුටකුත් නෑ දුකකුත් නෑ පිළිකොලකුත් නෑ අප්‍රසාධයකුත් නෑ බයකුත් නෑ මේ එකම හැඟීමක්වත් නැතුව. මැදහත්ව ඉන්න පුළුවන්න. ? මෙනි මේ මැදහත් බවත් ගොඩාක් වටින අවස්ථාවක්. හරිද හිනාවකොත් නෑ. හැබැයි තරහකුත් නෑ තරහමූනත් නෑ හිනාමූනක් නෑ. ඒ දෙකට අතරෙන් තවමූනක් තියෙන. ොකද මැදහත් බව. මැදහත්ව ඉන්නකත් ගොඩක් වටිනු. මැදහත්ව ඉන්න පුළුවන්නක්. ගොඩක් වෙලාවට අපට වෙන්නේ. අර සතුට පැත්තට. යනොනම් හොඳයි හැබැයි නරක පැත්තට තමයි ගොඩක් වෙලාවට යන් පිළිකුලා අප්‍රසාධය, කෝපය, බිය ඒ වගේ හැඟීම් පැත්තට තමයි අපේ මූන අපේ හිත ගමන් කරන්න එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙන අපි හම්බේන්නන අපිට එ කතා කරන කෙනාට අපිව එපාවෙනු. අපි ගැන ආදරණීය හැඟීම අපිට ආසහිතෙන අපි එක් ඇසුරු කරන්න ආශ්‍රය කරන්න හිතෙන ගතිය නැතිවෙලා යන. ඒ වගේ හැඟගීමකින් අපි හිටියෝ එහෙනම් පුතේ අපි අද කතා කරා ගොඩක් දේවල් මේ කතා කරපු හොඳ ගතිගුණි ජීවිතවලට ලංකරගන්න ඕන අපි සාකච්ඡා කරපු නරක ගතිගුණ තියනවනම් ඒවා අපේ ජීවිතෙන් පැත්තකට දාන්න ඕන අපි හිනාවෙලා ඉන්න සතුටු මුහුණක් තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙන්න්න ඕන එතකට අපි කතා කරනකොට ක්‍රියා කරන්නකොට තව කෙනෙක් එක්ක ගැටුමක් ඇති නොවෙන විදිට කෙනෙකුට උදව් කරන්න ස්ොරයෙන් කතා කරන්න ඕන කාරුණිකව ආදරෙන් කතා කරන්න ඕන ඊළඟට අපිට කතා කරන්න පුළුවම් පුතේ තව නර්ක විදියට සැරෙන් කතා කරන්න පුළුවන් තර්ජනාත්මක ස්ොරයි. එතකොට ඒ ඒ වගේ කතා සම්පූර්ණම අපෙන් ඈත් කරලා අපි හොඳ කෙනෙක්වෙන්න ඕන එතකොට හරි සුන්දර් චරිතයක් වෙනවා. සුන්දර ළමයෙක් වෙන ඔයා දැ මමනම් සුන්දර ගුරුවරයෙක් වෙන. එතකොට එහම කෙනාත් එෙක්ක කතා කරන්න ඉන්න වැඩ කරන්න යාළුවන්න නේද ආශ්‍රය කරන්න හැමෝම කැමති වෙන. ඉතින් එහෙම ජනප්‍රිය ජනප්‍රිය කියනීම කද හැමෝම කැමතියි කියන එක. හැමෝම කැමති කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් මෙන්න මේ අපි සාකච්ඡා කරපු විදියට අපි ජීවත් වුණු එහෙනම්. මැදහත් බව පවත්වා ගන්න පුළුවන්නම් ලොකු ශක්තියක් ඒ ඒ ශක්තිය තවත් දුලටත් දියුණු කරගනිමු හිනාවෙලා ඉන්න සතුටු දායක අවස්ථාව තුළ ජීවත්වෙන් උත්සාහ කරමු හොඳයි දුවේපුතේ මෙතෙක් වෙලා මාර්තක්ක සම්බන්ධ වෙලා මේ පාඩමත් එක්ක රැඳලා හිටිය ලොකු දැනුම් සම්භාරයක් ලබාගත්තා මේ පාඩම නැවත නැවත බලලා සව දුරටත් දැනම වැඩි කරගෙන ඊළඟ පඩම් කොට සත්‍ය එක සම්බන්ධවෙන්